අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. මේ සුදන පැත්ත ගැත් ඇත කියනට හිරු සවස 6:55 මම මහේෂ් සේනාරත්න. මම ශශිකලා කඳුබඩාරච්චි. මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල සැසිය වෙනුවෙන් ජනපතිනි වියොක්නුවරට අහංගම ඉදිකරමින් තිබූ පස්මහල් ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් 7 දෙනෙකුට තුවාල. ඉදිකිරීම් ප්‍රමිතියෙන් තොර බවට චෝදනා. විදුලි සේවක වර්ජනය 6 වෙනි දිනටත් මූලික සාකච්ඡා අසාර්ථකයි. තවත් සාකච්ඡාවකට දෙපාර්ශ්වයේ රැස්වීමක්. මැතිවරණ කල් දැමීම සඳහා ආණ්ඩුව බලහත්කාරයෙන් පනතක් සම්මත කිරීමට උත්සාහ කරන බවට ඒකාබද්ධ විපක්ෂයෙන් චෝදනා. අහංගම පෑලස්ස ප්‍රදේශයේ ඉදිකරමින් පැවති පස්මහල් ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් පොජ්ජලින් 7 දෙනෙකු තුවාල ලැබුවා. සුළුමුන් අතර සිරවි සිටි එක් අයෙකු ප්‍රදේශවාසීන් විසින් බේරගනු ලැබුවේ දැඩි පරිශ්‍රමයකින් අනතුරුවයි. අහංගම පෑලස්ස ප්‍රදේශයේ හෝටල් සංකීර්ණයක් සඳහා ඉදිකරමින් පැවති පස්මහල් ගොඩනැගිල්ලක් මෙලෙස කඩාවැටුනේ අද පෙරවරු 9:45ට පමණ. ගොඩනැගිල්ල කඩාවැටෙන අවස්ථාවේ සේවකින් 15 දෙනෙකුට අධික පිරිසක් එහි සේවය කරමින් සිට තිබෙනවා. ගොඩනැගිල්ල කඩාවැටෙනවත් සමග සේවකින් 6 දෙනෙකු ඉන් පිටතට පැන දිවි බේරාගෙන ඇති අතර ඔවුන්ට සුළු තුවාල සිදු ඇති බව පොලිසිය සඳහන් කළා. අපි වැඩ කරගෙන ඉන්නකොට සද්දයක් ඇහුණා. අපි ඇවිල්ලා බලනකොට බිල්ඩින් එක ඔක්කොම බිමට පහත් වෙලා තිබුණා. මම ඉතින් පාරේ පොඩ්ඩක් අතුලගා හිටියේ. මේ ගමන් තමයි ඩුංගාල සද්දයනකොට එහා පැත්තට ගිහින් මම බලන්නේ. පිටේ මේ කම්බි නවනවා හිටිය යට යට කට්ටිය වැඩ කළා. දැන් තව ඩිංගක් එහෙම වුණා නම් මේ ඉතින් ඔක්කොම ඔතන බ්ලාස්ට්. තුවාල ලැබුවන් ප්‍රතිකාර සඳහා ඇතුළත් කිරුනේ කරාපිටියේ ශික්ෂණ රෝහලටයි. කෙසේ වෙතත් එක් සේවකෙක් සුන්බුන් අතර සිර වී සිටියා. ඔහු බේරා ගැනීම සඳහා අපරාධුව සහ අංගම පොලිසිය නිලධාරීන් විශේෂ කාර්ය බලකා සෙබළුන් මෙන්ම ගාල ගිනිනුවීමේ එකකින් නිලධාරීන් පැමිණියා. සිරවි සිටි පුද්ගලයාගේ පාදයේ කොටසක් කොන්ක්‍රීට් කණුවකට යටව තිබූ අතර ඔහු බේරා ගැනීමට පැය දෙකහමාරකට වැඩි කාලයක් ගත වුණා. කඩිනමින් ඔහු කරාපිටියේ ශික්ෂණ රෝහලට ඇතුළත් කරන අතර රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ඔහුට ජීවිතාවදානමක් නොමැති බවයි. ගොඩනැගිල්ල කඩාවැටීමෙන් ත්‍රිරෝද රථ සහ යතුරුපැදි කිහිපයක්ද ඊට යට වී ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. ගොඩනැගිල්ල තට්ටු 3ක් සහිතව ඉදිකිරීම සඳහා අපරාධ වූ ප්‍රාදේශීය සභාව අවසර ලබා දී ඇතත් එය තට්ටු 5ක් දක්වා වැඩි කර ප්‍රමිතියෙන් තොරව ඉදිකිරීම මේ කඩාවැටීමට හේතු වී ඇති බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ ගාල්ල දිස්ත්‍රික් භාර නිලධාරී ER බන්දුල මහතා සඳහන් කළා. මේ සඳහා තම ආයතනයෙන් අවසරයක් ලබාගෙන නොමැති බවද ඔහු පෙන්වා දුන්නා. පසුගිය මාස 4ක කාලයේදී ඉදිකරමින් පවතින ගොඩනැගිලි කඩාවැටීමේ සිදීන් දෙකක් වාර්තා වූ අතර මැයි 18 වෙනිදා වැල්ලවත්තේදී ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් එක් අයෙකු මියගොස් පුද්ගලින් 21 දෙනෙකු තුවාල ලැබුවා. අගෝස්තු 17 වෙනිදා මිගමුව පෙරියමූල ප්‍රදේශයේදීද ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් පුද්ගලින් 4 දෙනෙකු තුවාල ලැබුවා. විදුලි සේවක වෘත්තීය සමිති ආරම්භ කළ දීප ව්‍යාප්ත වැඩවර්ජනය අද 6 දිනටත් ක්‍රියාත්මක වුණා. ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා පැවසුවේ කම්කරු අමාත්‍යවරයා සමග අද පස්වරුවේ පැවති සාකච්ඡාද විසඳුමකින් තොරව අවසන් වූ බවයි. වැටුප් විෂමතා ඉවත් කිරීම, වංචා දූෂණවලට සම්බන්ධ පුද්ගලයන්ට දඬුවම් දීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලංකා විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති සන්ධානය වැඩවර්ජනයක් ආරම්භ කළේ පසුගිය 13 වෙනිදායි. වර්ජනයත් සමග ප්‍රදේශ කිහිපයකින් විදුලිය බිඳවැටීම් වාර්තා වූ අතර අමාත්‍යංශය සඳහන් කළේ ඉන් බොහොමයක් සිදුවීම් කඩාකප්පල්කාරී සිදුවීම් බවයි. අම්පාර උහන කුමාරිගම ප්‍රදේශයට පසුගිය 13 වෙනිදා විදුලිය විසන්දි වී ඇති අතර අප වාර්තාකරු පැවසුවේ අද පස්වරුව දක්වාම විදුලි බලය යළි යථා තත්ත්වයට පත්වන තිබූ බවයි. ඒ හේතුවෙන් ගොවිතැනින් ජීවත්වන ජනතාව වීකෙටීම ඇතුළු දෛනික කටයුතු කර ගැනීමේදී දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටියා. අම්පාර උහන තිස්සපුර ප්‍රදේශයටද පසුගිය දින 6ක කාලය තිස්සේ විදුලිය නොතිබූ බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.
කෙසේ වෙතත් අද පස්වරුවේ විදුලිය යලි ලබා දීම සඳහා විදුලි බල නිලධාරීන් කටයුතු කරනු දක්නට ලැබුණා. ජීවිත කාලේටම පළමු වතාවට තමයි මේ අපේ ගමට මේ වගේ ලයිට් නැති උනේ දවස් 6ක්ම. ඉතින් අපි අහන්නේ මේ රජයෙන් මොකද්ද මේ කරන්නේ මේක මේ අහිංසක දුප්පත් මිනිස්සු තමයි මේ පීඩාවට පත් වෙලා තියෙන්නේ. අගලවත්ත මුලටියන්ගොඩ ප්‍රදේශයේ ට්‍රාන්ස්ෆෝමරයක විලායක කිසියම් පුද්ගලයෙක් විසින් ගලවාගෙන යාම හේතුවෙන් පෙරේදා රාත්‍රියේ සිට මේ ප්‍රදේශයේ විදුලිය විසන්දි වී තිබූ අතර එය යථා තත්ත්වයට පත් වූයේ අද දහවල්. මමත් විදුලන්නේ කලින් වැඩ කරපු පුද්ගලෙක්. ඒකිනේ බලනකොට මේ විදුලන්නේ තමයි පීස්ට් කරන්නේ. මොකද සාමාන්‍ය ජනතාවට වෙන කාටක මේ පීස්ට් ගලවන්නේ බෑ. පදියතලාව නගරයේ ඇතුළු ගම්මාන රැසකට දින 3ක කාලයක් විදුලිය විසන්දි වී තිබූ අතර ඒ හේතුවෙන් නගරයේ බොහෝ වෙළඳසැල්වල ශීතකරණවල බහා තිබූ ආහාර නරක් වී තිබුණා. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ නගරයේ ජල සැපයුමද විදුලිය නොමැතිකම හේතුවෙන් පසුගිය දින දෙක පුරා නිසි පරිදි නොලැබුණු බවයි. මේ අතර ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා ගම්පහ පැවති වැඩසටහනකින් අනතුරුව අද පෙරවරුවේ මාධ්‍යට අදහස් පළ කළේ මෙලෙසයි. ඊයේ SMS එකක් යවනවා විදුලි සාමාජ අධිකාරීවරයා වර්ජිත දින දෙකහමාර නිවාඩු අනුමත කරනවා වැටුප් ගෙවනවා අද සේවයට වාර්තා කරලා. අද කිසිම සේවකයෙක් සේවයට වාර්තා කළේ නැහැ. ඒ නිසා අරලියගහ මන්දිරයේ ඇතුලේ හොරකම නීතියාලු කුල කරන තීන්දුව తీරන ගන්න එපා. අත්‍යවශ්‍ය සේවා නියෝග පැනෙවුවොත් අපි අත්‍යවශ්‍ය සේවා නියෝග කඩනවා. ආණ්ඩුවට පුළුවන් අපි හිරගෙවල් වල දාලා මේ ප්‍රශ්නේ අවශ්‍ය මොනම හේතුවක් නිසාවත් මේ වර්ජණයෙන් ජනතාව අඳුර තියන්න කටයුතු කළේ නැහැ. ජනතාවට කියනවා ඔබේ ගමේ විදුලි පද්ධතියම් හානියක් කළොත් කවුරු හරි ඔවුන් අත්අඩංගුවට අරගෙන වහම නීතිය ක්‍රියාත්මකතා පොලිසියට බාර දෙන්න කියලා. මේ අතර විදුලි බල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු සහ අධිකාරී සංගමයේද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කළේ අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම වර්ජණයට සහය පළ කරන බවයි. තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ හැටියට මේ වෙනතුරු මේ වැඩ වර්ජනයට සහභාගුුන්නේ නැහැ. නමුත් 48ක සංකේත වැඩ වර්ජනකින් අපි ආරම්භ කරනවා. විසඳුමක් ලැබෙන්නේ නැත්නම් එය අඛණ්ඩ වර්ජනයක් බවට පත්විය හැකි. අද මධ්‍යම රාත්‍රී 12න් පසු එසේවා ස්ථානවලින් ඉවත් වෙනවා. අපිව ස්ථානගත කළ යුතු නිසි වැටුප් තලයක් තිබෙනවා. ඒක නිවැරදි කළා පවත්වාගත යුතුයි. කෙසේ වෙතත් ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පැවසුවේ විදුලි බල පද්ධතියේ කිසිදු බිඳවැටීමකින් තොරව පවත්වා ගැනීම සඳහා දැනට රාජකාරියේ නිරත ඉංජිනේරුවන් සහ විදුලි සේවකයන් ප්‍රමාණවත් බවයි. විදුලි මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරියා කියන්නේ අවුරුදු 40 පරණත ඉපේ ඉන්න ජ්‍යෙෂ්ඨම ඉංජිනේරුවා. යාගේ පඩිය ගැන කියමින් ඉංජිනේරු ඔක්කොටම මේක ලැබෙනවා කියන එක වැරදි අර්ථකථනයක්. ඉංජිනේරුව ගන්න එළියේ සියලුම ඉංජිනේරුවන් ගන්න පඩිය. ඊට පස්සේ ඒ ප්‍රධාන විධායක නිලධාරියාගේ පඩියෙන් ඒගොල්ලෝ ප්‍රතිශතයක් හදලා අරගෙන වෙන මේ වගේ ගාණක් සේවකවන්ට අරන් දෙනවා කියලා කිව්වම ඒගොල්ලෝ හරි සංවේදී. ඉතින් සල්ලි වලට හැමෝම කැමතිනේ. ඉතින් ඒක ගන්න පුළුවන් කියලා හිතාගෙන මේ කණ්ඩායම පස්සේ මේගොල්ලෝ යනවා. එළියට ගියන් පස්සේ මේගොල්ලෝ ඇතුළට එන්න දෙන්නේ නැතුව ට්‍රැප් කරනවා. බලාගාර පිළිබඳව කිසිම ප්‍රශ්නයක් නැහැ. තව අවුරුද්දක් වුණත් බලාගාර සහ සම්ප්‍රේෂණ පද්ධතිය අපේ මේ ඉන්න සේවක පිරිසෙන් අපිට පවත්වාගෙන යන්න පුළුවන්. නමුත් වැසි දිනවල තැන්තැන් වල වෙන බිඳ වැටීම් කරන්න අපිට සේවකයෝ ටිකක් අඩු වුණාම පහසු වෙච්චර. මේ අතර කම්කරු සහ වෘත්තීය සමිති සම්බන්ධතා අමාත්‍ය WDJ සෙනවිරත්න මහතා සහ විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ නියෝජිතයන් අතර අද දහවල් විශේෂ සාකච්ඡාවක් පැවැත්තුණා. විශේෂම ඉංජිනේරුවන් සංගමයක් සහභාගී කරගත්ත සාකච්ඡාවකට තීන්දුවක් කරන්න නැගිට්ටා. තාම නිශ්චිත තීන්දුවක් නැහැ. අපි බලාපොරොත්තු වෙනවා මේ දෙවන වටේ සාකච්ඡාවේදී සාධාරණ උත්තරයක් දෙයි කියලා. සාධාරණ උත්තරයක් නොලැබුණොත් අපි විදුලි බලමාලි සේවකයන්ට කියනවා වැඩ වර්ජනය අඛණ්ඩව කරගෙන යන්න සූදානම් වෙන්න. අපි මේ වෙලාවේ යෝජනා කළා නැවත වරක් මේ සාකච්ඡාව ආරම්භ කරන්න. අපි බලාපොරොත්තු වෙන්නේ දෙපාක්ෂයේ අතර සංහිඳියාව ඇති කරලා මේ විදුලි බල මණ්ඩලයේ දැනට පවතින වැඩ වර්ජනය අවසන් කරන්න. දවසේ පුවත ස්වභාවික වායුදුලි බලාගාරයක් ඉදිකිරීම සම්බන්ධයෙන් ටෙන්ඩර් කැඳවා ටෙන්ඩර් මණ්ඩලය මගින් මිල ගණන් විවෘත නොකර අතුනොමතික ලෙස ඉවතට විසිකල සමාගම් පහක මිල ගණන් හිරු ප්‍රවෘත්තිකල අනාවරණයෙන් පසු අද විවෘත කෙරුණා. ටෙන්ඩර් මණ්ඩලයේ සමාජිකයින් මෙම සමාගම් ප්‍රතික්ෂේප කර වෙනත් සමාගමක මූල්‍ය ලාංසු පමණක් විවෘත කිරීමට කටයුතු කළේ අදාළ සමාගම් තාක්ෂණික ඇගයීම් කමිටු මගින් නිර්දේශ කර තිබියදී. එම සමාගම් පහේ මිල ගණන් විවෘත කිරීම හරහා අද වැළකී ගියේ රටට සිදුවීමට තිබූ තවත් බිලියන ගණනක පාඩුවක්. කෙරවලපිටිය ප්‍රදේශයේ මෙගාවෝට් 300ක ද්විත්ව ක්‍රියාකාරී ස්වාභාවික වායු විදුලි බලාගාරයක් ස්ථාපනය කිරීම සඳහා ටෙන්ඩර් ගැදුවේ පසුගිය මාර්තු මාසයේදී. ඒ සඳහා සමාගම් 8කින් ටෙන්ඩර් ඉදිරිපත් කළ අතර ඒවායේ මූල්‍ය ලංසු සලකා බැලීමට ප්‍රථම තාක්ෂණික ඇගීම් කමිටුව මගින් ඒ අතරින් දෙකක් ඉවත් කළා. ඒ ඔවුන් තාක්ෂණික කරුණු සම්පූර්ණ කර නොමැතිව පවසමින් තාක්ෂණික කමිටුව ඉදිරි සමාගම් 6ෙම මූල්‍ය ලංසු විවෘත කිරීමට ටෙන්ඩර් මණ්ඩලයට නිර්දේශ කළත් ටෙන්ඩර් මණ්ඩල සමාජිකයින් තීරණය කළේ ඉන් එක් සමාගමක මූල්‍ය ලංසු පමණක් විවෘත කිරීමටයි. මෙම අත්නොමතික ක්‍රියාකලාපයේ හරහා රටට සිදුවන බිලියන ගණනක පාඩුව පිළිබඳ අප අවස්ථා කිහිපයකදී අනාවරණ කළා.
අපගේ අකණ්ඩ අනාවරණයෙන් පසු විෂයභාර අමාත්‍ය රංජිත් සීබලාපිටිය මහතාගේ අවධානය අදාළ ටෙන්ඩරය සම්බන්ධයෙන් යොමු වූ අතර ඒ අනුව එම මූල්‍ය ලංසු යලි සලකා බැලීමට කටයුතු කළා. ඒ අනුව අදිනේදී කොල්ලුපිටියේ පිහිටි ලංකා විදුලිබල මණ්ඩලයට අයත් කාර්යාලයකදී සමාගම් පහක මූල්‍ය ලංසු විවෘත කරන අතර ඊට ටෙන්ඩර් මණ්ඩලය අත්නොමතික ලෙස මූල්‍ය ලංසු විවෘත කිරීමට කටයුතු කර දෝෂ සහගත බව ඔප්පු කොරියානු සමාගමේ මූල්‍ය ලංසුව ඇතුළත් වුණේ නැහැ. එක් සමාගමක මූල්‍ය ලංසුව පමණක් සලකා බැලීමෙන් රටට සිදුවීමට ගිය බිලියන ගණනක පාඩුව අපගේ අනාවරණයේ ප්‍රතිඵලයක් ලෙස අද වැළකී ගියා. ඒ අනුව අද්දිනේදී මූල්‍ය ලංසු සලකා බැලූ සමාගම් පහ අතුරින් වඩාත් සුදුසු සමාගම තෝරාගෙන නුදුරේදී එම සමාගමට මෙම නව විදුලි බලාගාරය ඉදිකිරීමට බාර දෙනු ඇත. එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල සැසිවාරයට සහභාගිවීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට වේලාවෙන් අද පෙරවරුවේ ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරට ළඟා වුණා. ජනාධිපතිවරයා හෙට එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිතයි. එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලයේ 72 සැසිවාරයට සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපතිවරයා ඇමරිකාවට ළඟා වුණේ නිව්යෝර්ක් නුවර ජෝන් F. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළින්. ජෝන් F. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරට ළඟා වූ ජනාධිපතිවරයා එතුමන් නිව්යෝර්ක් නුවර ගත කරන කාලය තුළ රැඳි සිටින මා පසුපසින් දිස්වන ලෝස් රිජන්සි හෝටලේ වෙත ඊයේ රාත්‍රියේ පැමිණියා. එහිදී නිව්යෝර්ක් නුවර තානාපති නිලධාරීන් විසින් අතිගරු ජනාධිපතිතුමන්ව පිළිගනු ලැබුවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමරිකානු වේලාවෙන් 19 පස්වරුවේ එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල සැසිවාරයේ ඇමතීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ දේශපාලනික සම්මුතිවාදය පිළිබඳ මෙන්ම සංහිඳියාව සහ සාමය පිළිබඳවත් 2017 වර්ෂයේ දිළිඳුකමින් අත්මිදීමේ වර්ෂයේ ලෙස ප්‍රකාශයට පත් කරමින් ගෙන යන වැඩපිළිවෙල සහ හරිත සංවර්ධනය සඳහා වූ වැඩපිළිවෙල පිළිබඳවද මෙම සැසිවාරයේදී ජනාධිපතිවරයා ලෝකනායකයින් දැනුවත් කරනු ඇත. ජනාධිපති දුරයට පත්වීමෙන් අනතුරුව මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල සැසිවාරයේ අමතන තුන්වන අවස්ථාව මෙයයි. ජනතා කේන්ද්‍රීය තිරසර ලෝකයක් සමගින් සැමට වැදගත් ජීවිතයක්. එයයි 72 එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල සැසිවාරයේ තේමාව. අතකර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් 19 එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල සැසිවාරයේ ආරම්භක සමුළුවට සහභාගී වීමට නියමිතයි. ඉන් අනතුරුව එදින සන්ධ්‍යාවේදී එතුමන් මහමණ්ඩල සැසිවාරයේ ඇමතීමට නියමිතව තිබෙනවා. ඒ අතර වාරයේදී අද දිනේදී එතුමන් එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජීය කවුන්සිලයේ ඉහළ පෙළේ සාකච්ඡාවකටද සහභාගී වුණා. මේ සියලු සාකච්ඡාවල ඒ වගේම මහමණ්ඩල සැසිවාරයේ ප්‍රධාන තොරතුරු සියල්ල සමගින් ඔබව යලිත් මුණගැහෙන්න බලාපොරොත්තු වෙනවා ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර සිට. මම සුදේව හෙට්ටිආරච්චි හිරු ටීවී වෙනුවෙන්. ජනාධිපතිවරයා සමග එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල සැසිවාරයට සහභාගීමේ අවස්ථාව තමාට අහිමිව ගියේ මෙරටට එල්ල වී ඇති යුදාපරාධ චෝදනා නිසා බව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. කැලණිය වනවාසල ප්‍රදේශයේ පැවති උත්සවකේ නඩතුරුව මාධ්‍යවේදී අදහස් පළ කරමින් ඔහු සඳහන් කළේ ඇතමුන්ට එල්ල වී ඇති යුදාපරාධ චෝදනා හේතුවෙන් තම වීසා ප්‍රතික්ෂේප වූ බවයි. පහුගිය දිනවල මාධ්‍ය ඔස්සේ පළ කෙරුණා ඔබතුමාත් UN එකේ එම අවස්ථාවට සහභාගී වෙනවා කියලා. ඔබතුමාට ආරාධනාවක් තිබ්බද නැත්නම් ජනාධිපතිවරයා ඔබතුමාව දාලා ගියාද? නෑ මට ආරාධනාවක් නෙවෙයි. අනිත් සියලු දෙනාට වීසා හම්බ වුණා. මට වීසා හම්බ වුණේ නෑ. මොකද මේ හමුදාවට ලෙවලා තියෙන යුදාපරාධ චෝදනා නිසා. ඉතින් ඒකයි මම හැම වෙලේම කියන්නේ යුදාපරාධ කරපු එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා නම් ඔවුන්ට දඬුවම් කරලා මේ හමුදාවේ කීර්ති නාමය බේරා ගන්න ඕනේ කියලා. ඔබතුමා තාමත් උත්සාහ දරමින් ඉන්නේ ගමන යන්න? වීසා දුන්නොත් මම අදර ෆ්ලයිට් එක යනවා. එමතුමා කර ප්‍රකාශ සම්බන්ධයෙන් තාමත් උද්ඝෝෂණ වැයත් වෙන ඔබතුමාටයි ඒ මදිවට දැන් රංජන් රාමනායක අමාත්‍යවරයාටත් මේ චෝදනාවක් එල්ල වෙනවා. ඊවර ඇඳගෙන ඉන්නවා වචනේ තේරුම දන්නේ. ඒගොල්ලොන්ට මම කියන්නේ අර බෞද්ධ ශබ්දකෝෂය අරගෙන උඩ ඉඳලා පල්ලෙහැට පල්ලෙහැ ඉඳලා උඩට හොඳට කියවන්න. ඒකී තව පැහැදිලිව කියලා තියෙනවා චීවරධාරියා කියන්නේ චීවරයක් අඳින භික්ෂුවක් කියලා. එතකොට සමහරුන්ට චීවරධාරියා කිව්වම කේන්ති යනවා නම් ඒගොල්ලෝ අර අතන මෙතන සමහරයාට සරම කලිසම ගහලා ඉන්න කට්ටිය වෙන්න ඇති. රාජ්‍ය මුදල් අවභාවිතය කිරීමේ හේතුවෙන් හිටපු රාජ්‍ය නිලධාරීන් දැන් සිරගත කරලා තිනවා. ඔවුන් බේරා ගන්න සංගරත්නය ඉදිරිපත් වෙලා තිබෙනවා. ඉදිරිපත් වෙලා තියෙන්නේ මහින්ද රාජපක්ෂගේ බඩගෝස්තරෙන් යැපිච්ච කට්ටිය. අනිත් එක තා පැහැදිලිව කියලා තියෙනවා පින්ඩපාත යන්න පුළුවන් 19 අවශ්‍යතාවයට පමණයි. ඒක දවල් 12ට ඉස්සෙල්ලා කරන්න ඕනේ. ඒ ඇරෙන්න පාත්‍රය අරගෙන සල්ලි අරව මේ ඉල්ලිල්ල කවු හරි යනවා නම් ඔවුන් අනිවාර්යයෙන්ම හිඟන්නෝ. සල්ලි හිඟා කණෙක් කෙනාට කියන්නේ හිඟන්න. ඔන ඇඳුම ඇඳිලා හිටියත්.
වසර 2500කට වැඩි කාලයක් බුද්ධ ශාසනය ආරක්ෂා කරගනිමින් කැපවීමෙන් කටයුතු කළ මහා සංඝරත්න ඇතැම් දේශපාලඥයන් විසින් චීවර ධාරීන් ලෙස හැඳින්වීම බුද්ධ ශාසනයටම කළ අගෞරවයක් බව බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරත්න හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව අවධාරණය කළේ කෝට්ටේ රජමහා විහාරස්ථානයේ අද පැවති පුණ්‍යෝත්සවයකට එක් වෙමින්. අද මේ දේශපාලනඥයෝ ඒගොල්ලෝ කතා කරන්නේ හාමුදුරුවෝ චීවර ධාරී සම්පූර්ණ වෙනස් කතාව. චීවර ධාරී කියලා නිකන් සිවුරක් තරාගත්තාම මෙතන කවුවත් නැහැ. මහාකම තියෙන්න ඕනේ අවියට බුද්ධේවර මහසලා ඉඳලා උපසම්පදාව ලබා ගන්න ඕනේ. ඒ විදිහට තියෙන චීවර ධාරියා කියන්නේ සිවුරක් පොරවා කියන විශ්වක් පොගේ හැසිරෙන්නේ. මේ ඊයේ පත්තරේ මම දැක්කා රටේ පින්කමකට සල්ලියක් කව කරලා මිනිහෙක් අල්ලගෙන හොරෙක් සිවුරක් දාගෙන සිවුරේ යටින් කලිසම දිනවා. මෙතර සරත් ෆොන්සේකා මාත්‍යවරයා සහ රංජන් රාමනායක නියෝජ්‍ය මාත්‍යවරයා මහා සංඝරත්නය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයන් පිළිබඳ අදත් විවිධ අදහස් පළ වුණා. සිරකරුවන් නිදහස් කර ගැනීම සඳහා මහමග පිණ්ඩපාතයේ යාම පිළිබඳව විශාල අපහාස චෝදනා නින්දා කරමින් යනවා. එහි නායකත්වය අරගෙන ඉන්නේ නළුවෙක්. ඔහු දැක්කම මට මතක් වෙනවා ඔහු වඩා ගැලපෙන්නේ පහුගිය කාලේ ගියා මීහරකා කියලා චිත්‍රපටය. මේ චිත්‍රපටයේ මීහරකා චරිතයට හොඳටම ගැලපෙන මිනිහා. ඔහුට බාර දෙන්නට ඕන කුළු මීහරකා චිත්‍රපටය රඟපාන. මොකද එහෙම කියන්නේ ඔහුගේ ඇඟ තිබුණට ඔහුට මොලේ ඇත්තේ නැහැ. ඔහුට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැහැ. වෙනත් ආගමක් අදහමින් බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ ක්‍රියාදාමය දැඩිසේ විවේචනය ලක් කරන්න. පරාර්ථකාමී හැඟීමෙන් භික්ෂුන් වහන්සේලා අවුරුදු දහස්කණක් තිස්සේ මේ රටේ ක්‍රියාත්මක වෙලා තියෙන ඒ සම්ප්‍රදාය තමයි අපි එදා අනුගමනය කරේ. අර නොදන්න දෙමළට ගිහිල්ලා වර්ගේ නසාගත්තා වගේ මේ මිනිහට කවදා හරි දේශපාලන භූමියෙන් අතු ගෑ දැමීමට කාලය ඉලඹලා තියෙයි කියලා මම මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. රංජන් රාමනායක රත්නපුරයට යද්දී මෙහෙන් ගිය කතෝලික කැටිට එහි ගිහිල්ලා බෞද්ධයා කියලා කිව්වා. මහමෙති අපේක්ෂක හැටියට ඉන්නකොට ගම්පහරේදී ආපහු කතෝලිකයා කිව්වා එන්න. ඔහුට ආගමකුත් නැහැ ධර්මයකුත් නැහැ. ස්වාමීන් වහන්සේලා බයිනකොට දෝෂාරෝපණය කරනකොට ජනාධිපතිටයි අගමැතිටයි විජේදාස රාජපක්ෂ අයින් කරවාගේ හයියක් ඇයි නැත්තේ රංජන් රාමනායකට වයින් කරන්නේ. එයින් පේන්නේ පැහැදිලිව අන්නු දැනුම අඩුව තමයි මේ ස්වාමීන් වහන්සේලාට දෝෂාරෝපණය කරන්නේ ඇමතිවරු. මේ රටේ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා කිසිම වෙලාවක සරත් පොන්සකා ස්වාමීන් වහන්සේලා බනිද්දිවත් රංජන් රාමනායක බනිද්දිවත් ඒ අයට විරුද්ධව වචනයක් කතා කරලා නැහැ. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ මෙහෙම එකක් වුණා නම් ඒ ඇමතිවරයාට මොකක්ද වෙන්නේ කියලා බලා ගන්න තිබුණා. ඒ නිසා මම කතෝලිකයෙක් හැටියට බංකොලොත් වෙච්ච දේශපාලඥයෝ දේශපාලන පක්ෂ ආණ්ඩු තමුන්ගේ බංකොලොත් භාවය වහගන්නට ආගමික සමගිය බිඳින්න යනවා නම් අපිත් හාමුදුරුවෝ වෙනුවෙන් පෙනී හිටිනවා කියන කාරණේ මේ වෙලාවේ මතක් කරන්න ඕන. ජනවරමක් නොමැතිව පාර්ලිමේන්තුවට පිවිසි ඩිලාන් පෙරේරා දැන් මැතිවරණ කොමිසමේ කාර්යභාරය විවේචනයට ලක් කරන බව කැෆේ සංවිධානය චෝදනා කරනවා. එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකොන් මහතාද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ අතර ඩිලාන් පෙරේරා මහතාද අද යළිත් මැතිවරණ කොමිසමේ කාර්යභාරය විවේචනය කළා. මම වාද වුණේ මැතිවරණ කොමසාරිස්තුමත් එක්ක. ඇයි මල්ලි මට මේ බැනලා තියෙන්නේ උඹ? ඕ මං කව මේ දැනුත් බයින් තාපරකින් බයින් නෑ. ඇයි මල්ලි බනින්නේ? අන්තිම ජනාධිපතිවරණේ අපේ ඡන්ද ප්‍රකාශනයේ තිබුණා අපි මනාප ඡන්ද ක්‍රමයේ තියන්නේ නැත. ලක්ෂ 61ක් ඡන්ද දුන්නා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. එයාගේ ප්‍රකාශනයේ තිබුණා ආයි මනාප ඡන්ද ක්‍රමයේ නැත. කීයද ගන්න? මට ගණන් බෑ. 119. ලක්ෂ 119ක් මිනිස්සු ඡන්ද දුන්නා මනාප ඡන්ද ක්‍රමයේ එපයි කිය. 101ක් විතර ඉන්නවා මැතිවරණ කොමසාරිස්තුමත් සමග අර කීර්ති දෙනකෝන් මහත්තයා වගේ උදවිය මනාප ක්‍රමයේ ඉල්ලන. ඩිලාන් පෙරේරා මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වය පරීක්ෂා කරනවා. දැන් ඇවිල්ලා කියනවා දූෂිත සමානුපාතික ක්‍රමය පවත්වාගෙන යන්නට මැතිවරණ කොමිසමත් මැතිවරණ නිරීක්ෂකවත් උත්සාහ දරනවා කියලා. මෙවැනි විහිළු සපයන එක ඩිලාන් පෙරේරා ඔහුගේ දේශපාලන ජීවිතේ පුරාම කරපු වැඩ. ඔය සපටකම හින්දා කම් හින්දා තමයි ඔහුට බදුල දිස්ත්‍රික්කයේ තරඟ කරලා එන්න බැරුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිටිපස දොරෙන් යන තත්ත්වයට පත් වුණේ. ඔන්න දැන් පටන් ගත්තා. දැන් තියෙයි ඡන්ද, පළාත් පාලන ඡන්ද, පළාත් සභා ඡන්ද මේ ඔක්කොම තියෙනවා. නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි මේ මාස ඡන්ද මාස බවට පත් වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී අපි වෙනස් කරන්නේ නැහැ. අපිට ඕනුනේ නව ඡන්ද ක්‍රමයකට යන්න. පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්නේ 2020 මේ රජයේ කාලය වෙනස් කරන්න කවුරු හරි ඕන නම් 2020 වෙනකම් බලාගෙන ඉන්න. අවුරුද්දක් ඇතුළත ඒකාබද්ධ විපක්ෂෙම හිරේ දාලා කවුරුත් නැතුව මැතිවරණයකට යන්න උත්සාහ කරනවා. අපිට දැනගන්න දෙන ආරංචි අනුව 20 වන සංශෝධනයට සුප්‍රීම මුසාවියේ නඩු තීන්දුවක් දීලා තියෙනවා.
ජනමත විචාරණකට යන්න උනේ කියලා. එහෙම වුණොත් දෙසැම්බර් මුල සතිය වෙනකොට මැතිවරණේ තියන්න උනේ. ලබන වාසි පළාත් සභා තුනක නාම යෝජනා කඳවන්න උනේ. ඒ අතරේ ජනාධිපතිතුමා පිටරට යනවා මෙහෙ ගහනවා මාධ්‍ය නිවේදනයක් මොන ප්‍රශ්නය ආවත් පළාත් සභා තියන්නේ කොට්ටාස ක්‍රමයට කියලා. රාජ්‍ය සභා කල් දමල අදට අවුරුදු 2යි මාස 7යි දවස් 6යි. ඒක සමරන්නේ කොහොමද පළාත් සභා කල් දමල. මැතිවරණට බය ආණ්ඩුව. මේකට ඔළුව නැමුවොත් මහා මැතිවරණ වෙනුවට 2020 එන්නේ ලාම්පු කලගෙඩි මැතිවරණයක් නැවත මේ දේශපාලන දුෂ්ට බලවේගය පරාජය පත් කරන්නට ඕන අපි. මැතිවරණ කල්දැමීම සඳහා ආණ්ඩුව බලහත්කාරයෙන් පනතක් සම්මත කර ගැනීමට උත්සාහ දරන බව ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා. කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙම චෝදනාව එල්ල කළා. 20 වැනි සංශෝධනය මගින් මැතිවරණය කල් යන බව පවසමින් ඒකාබද්ධ විපක්ෂ නියෝජිතයින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වීමට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකවරයා හා ජනාධිපතිවරයා වෙත ලබා දී ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළා. ප්‍රශ්නේ තියෙන්නේ මේ තීන්දුව ප්‍රකාශ කළොත් රජය මැතිවරණ කොමිසමට සිද්ධ වෙනවා ඡන්දේ පවත්වා. දැන් රජය පටන් ගන්නගෙන තියෙනවා මේ තත්ත්වය එදා වුණත් මේ සුමානෙම පාර්ලිමේන්තුවේ වෙනත් පනතක් බලහත්කාරයෙන් සම්මත කරගෙන මැතිවරණය නොපැවැත්වීමේ සාහයකට එනිසා අපි රජයට ඉතාම ඕනෑකමින් ඉල්ලීමක් කරනවා මා ජනතාවගේ ඡන්ද අයිතිය කල්දැමීම සඳහා කිසිදු නීතියක් බලහත්කාරයෙන් සම්මත කිරීමට කටයුතු නොකරන ලෙස අපි අභියෝග කරන ආණ්ඩුවට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අනුව වැඩ කරන්න. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය හෙට දවල් එකට කියවුවාම ඒක ක්‍රියාත්මක කිරීමේ බලය රටේ නීතියක් තියෙනවා. මේදී වැඩිදුරටත් අදහස් දක්වූ මන්ත්‍රීවරයා පැහැරගෙන යාම පිළිබඳ අතුරුදහන් වීමන් පිළිබඳ පනත ඉදිරිපත් කරන්න නියමතයි. බ්‍රහස්පතින්දාට මේ පනත සම්මත වුණොත් රණවිරුවන් සියලු දෙනා නායකත්වය දුන්නෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු ආරක්ෂක ලේකම්තුමා ඇතුළු සියලු දෙනා ඕනෑම රටකට බාර දෙන්න සිදුවෙන මහා පාවාදීමේ සම්මුතියකට තමයි පාර්ලිමේන්තුව කටයුතු කරන්න උත්සාහ දැරුවේ. ඒක බොරුවක්. මේ ආණ්ඩුවත් එක්ක සමීපව කටයුතු කරන එක රටක්වත් මේ ජාත්‍යන්තර සම්මුතියට එකඟ වෙලා නැහැ. ඒ අතරේ අගමැතිතුමා කියනවා නෑ මේක ඉදිරිපත් කරනවා. එහෙනම් අපි දැන් ඉන්නේ දෙගිඩියාව. කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කියලා කියන එක පිළිබඳව සාධාරණ සැකයක් තියෙනවා. හෙක්ටර් කොබ්බෑ කඩුව වැනි දේශපාලනඥයින් අද වෙන යුගයක සිටියේ නම් ඔවුන්ද පොලිස් මුල අපරාධ කොට්ටාසයට කැඳවුණු ඇති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දිවංගත හෙක්ටර් කොබ්බෑ කඩුව මහතාගේ 34 වන ගුණනුස්මරණ උත්සවයට සහභාගී වෙමින්. එම උත්සවය අද පැවැත්වුණේ කොළඹ විජේරා මාවතේ පිහිටි හෙක්ටර් කොබ්බෑ කඩුව ගොවි කටයුතු පරීක්ෂණ හා පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේදී. මම හිතන්නේ විශාලම විප්ලවය අධිරාජ්‍යවාදීන් දෙපිට කරපු සිදුවුණේ එතුමගේ රන්පවුන් ඉඩම් සනසතුකි. ඒ රන්පවුන් ඉඩම් අද නැවත වාරයක් කොබ්බැනිකාරයන්ගේ අතට යනකොට කොබ්බෑ කඩුව මම හිතන්නේ වේදනාවක් ඇති වෙන ජීවත් වෙලා හිටියා. අද ඉඩම් විකුණන්නේ නැහැ බදුද. ඒවා දිහා බලාගෙන ඒවට දායක වෙන්න ලැබීම අපේ අවාසනාවක්. ඒ ආපස්සට දෙනකොට බලාගෙන ඉඳලා නියතව ඉන්න සිදුවීමත් අපේ අවාසනාව. කොබ්බෑ කඩුව ඇමතිතුමා මේව ඉඳන් අරගෙන ඉඩම් නැමැති මිනිසුන්ට ඉඩම් ටික ලබා දෙනකොට එය අද වගේ යුගයක සිදු වුණා නම් එතුමා FCA ගේ තමයි ගිහිල්ලා නැමැති. ඒ වගේම සිද්ධියක් වුණා. එතුමා පැරදුනාට පස්සේ එතුමාට විරුද්ධව නඩු තිබුණේ මොකක්ද? ඒ ඉඩම් බෙදා දීම. එදත් අදත් අතර කිසි වෙනසක් නැහැ. රද්ගම නයාගොඩ පොදු සුසාන භූමියේ රද්ගම ප්‍රාදේශ සභාව විසින් අද ඉවත් කළ අතර ඊට ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වුණා. රද්ගම නයාගොඩ පොදු සුසාන භූමිය වෙනත් ස්ථානයක පිහිටවීම සඳහා මෙලෙස අද ඉවත් කිරීමට පියවර ගැනුණා. කෙසේ වෙතත් අදාළ ස්ථානයට පැමිණි ප්‍රදේශවාසීන් ඊට විරෝධය පළ කළේ රණවිරු ස්මාරක ඇතුළු සෙසු ස්මාරක ඉවත් කිරීමට විරෝධය පළ කරමින්. පසුව අදාළ ස්ථානයට පොලිසිය කැඳ වූ අතර පොලිසියේද සහය ඇතිව ස්මාරක සහ සොහොන් බිමේ විශේෂ වූ කොටස් ඉවත් කිරීමට ප්‍රාදේශීය සභාව පියවර ගත්තා. අප වාර්තාකරු පැවසුවේ එලෙස ඉවත් කළ ස්මාරක ඇතුළු කොටස් රත්ගම මොන්රෝවියාවත්ත ප්‍රදේශයේ සුසාන භූමියක යළි ස්ථාපනය කළ බවයි.
දැන් රටවටා හිරෝ. කොළඹ නගරයේ විනීත රියදුරන් අගයන විශේෂ වැඩසටහනක් අද පැවැත්වුණේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන්. එලෙස හඳුනා ගැනෙනු විනීත රියදුරන්ට පෞද්ගලික රෝහලකින් මූලික වෛද්‍ය පරීක්ෂණයක් සිදුකර ගැනීමට අවශ්‍ය වෞචරයක් ලබාදීම මෙන්ම විනීත රියදුරක ලෙස හඳුනාගත් බවට වන ස්ටිකරයක් වාහනේ ඇලවීමද මෙහිදී සිදුකෙරුණා. හොරණ ගුරුගොඩ ප්‍රදේශයේ සැනකෙළි බිමක මාරකලින්දේ යතුරුපැදි ධාවනය කිරීමේදී පැදිකරු ඉවතට විසිවි යතුරුපැදිය ළමුන් තිදෙනෙකුගේ සිරුරේ වැදීමෙන් ඔවුන් පහළට ඇදවැටී තුවාල ලබා තිබෙනවා. වැල්ලවාය ආනපල්ලම පාසල ආසන්නයට ඊයේ රාත්‍රියේ පැමිණි වනාලියා අද පෙරවරු අට පමණ දක්වා ඒ ආසන්නයේ සැරිසරමින් සිටි අතර ගම්වාසීන් සහ වනජීවී නිලධාරීන් කැලේට පලවා හැරීමට උත්සාහ කිරීමේදී අලියා අප වාර්තාකරු පසුපස හඹා ආවේ මෙලෙසයි. කෙසේ වෙතත් පසුව වනජීවී නිලධාරීන් අලි වෙඩි දමා අලියා පලවා හැරීමට සමත් වුණා. අන්තර් සමාජ ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ බිකාණ්ඩයට අදාළව පානදුර ක්‍රීඩා සමාජය සහ කළුතර කායවර්ධන කවය අතර පැවැත් තරගයේ තුන්වන දිනය චාමර සිල්වා විසින් මගහැරියේ සුවිශේෂී කාරණයක් නිසා බව තමන් දැනගත්තේ ඊයේ පළවු මාධ්‍ය වාර්තා හරහා බව අසේල රැකව මහතා පවසනවා. ඔහු ඉහත් තරගයේ සිදු වූ අක්‍රමිකතාව සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ ත්‍රිපුත්කල කමිටුවේ සභාපතිවරයායි. විමර්ශනයට අදාළ චෝදනා ලැබූ පාර්ශ්වයන් 27 දෙනා පෞද්ගලිකම පෙනී හිටියා. සමහරු නීචිතවරුන් මාර්ගයෙන් පෙනී හිටියා. එක දවසක චාමර්සිල මහත්තයා කැප්ටන්ස් රිපෝර්ට් එක අත්සන් කරලා නැහැ. එතකොට අපිට දැනගන්න ලැබුණා ඔහුට බඩේ අමාරු කියලා තිබ්බා කියලා. මේ අද ඊයේ මේ මීඩියා එකෙන් දෙයක් කියවන්න ගත්තට පස්සේ තමයි ඒ සම්බන්ධයෙන් මමත් දැනගත්තේ. ඒක ඔබතුමාගේ නීතිඥයන්ගෙන් ප්‍රශ්න කරාද මෙයා 3 වෙනි දවසේ ආවේ නැත්තේ මොකද? ඒක අපේ වගේ කීම නෙමෙයි. යම් කිසි පුද්ගලයෙක්ට උසාවියකුණා එයා ඇවිල්ලා ඒ නිර්දෝෂීභාවය විනිශ්චයකාරී එතුමා ආවේ නැත්තේ විශේෂ හේතුවක් මත කියලා එක අපේ අවධාරණයට යොමු කළා නම් ඒ ගැන අපිට වෙනස් තීරණයක් ගන්න තිබුණා. මේ සෝදානම සමුගෙන යන්නට පැත්තක් නැතුව ඇත්ත දැනගන්න තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රවෘත්ති සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ අද රාත්‍රියේ 9:30ට. අයිබෝවන්.